හොඳයි විපක්ෂ නායකතුමා නියෝජනය කරමින් විපක්ෂයේ සංවිධායකතුමා පැමිණියා දේශපාලන පිළිගත් දේශපාලන පක්ෂවල සමාජිකයන් පැමිණුනේ පොදු එකඟතාවයකට පැමිණීම රටක් ඉදිරියට අවශ්‍යලා තියෙනවා රට තුළ ඇතිවෙච්ච උද්ඝෝෂණ විවිධ ඉල්ලීම් සැලකිල්ලට ගත්තොත් අපිට පේනවා අද සමහර තීන්දුව తీරන පොදු එකඟතාවකින් තොරව නොගැනීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න සමහර රාජ්‍ය මූල්‍ය බලයේ පාර්ලිමේන්තුවට අඬක ව්‍යවස්ථා 144 වගන් තියෙනවා නමුත් සමහර රාජනිධාරීන් ගන්න තීන්දුව විශේෂයෙන්ම මුදල් පිළිබඳව බලය ගත්ත අය ගත්ත තීන්දුව පිළිබඳව සැබෑ සංවාදයක් පාර්ලිමේන්තුව තුලත් ඒ නිර්ධාරින් අතර තිබුණ නැහැ. ඒ නිසා තමයි මෙවැනි එකඟතාවයන් වැදගත් වෙලා තියෙන්නේ. ජාතික සභාව ඉදිරි සාකච්ඡා සාර්ථක වෙයිද කොහොමද? අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. විශේෂයෙන් පොදු එකඟතාවයකට පැමිණෙන්න ඕන කියන දේ රටේ ජනතාවගේ ඉල්ලීමක්. දේශපාලන පක්ෂ වශයෙන් වෙන් වෙලා කණ්ඩායම් වශයෙන් පිල් බෙදලා තවදුරටත් මේ රට යන්න බෑ. ඒ නිසා රටට ආදරය කරන සියලුම දේශපාලන කොටස් එකතු වෙන්න ඕනේ. පාලි නිර්මාංශ මහත්තයා ආවෙ නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආවෙ නැහැ. තවත් කී දෙනෙක් ආවෙ නැද්ද අපි විශ්වාස කරන දැනට නිල වශයෙන් ඔවුන් සහභාගී නොවන බව දැනුම් දීලා නැහැ. යන්නේ එකඟතාව තියෙන බුණ කතානායකතුමාට නම් නිල වශයෙන් දැනුම් දීලා තිබුණේ නැහැ. හැමතුමා දැන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේ ජාතික සභාව තුලින්? නෑ ඇත්තටම දැන් ජනතාව ඉන්නේ මේ වෙලාවේ උග්‍ර ආර්ථික අර්බුදයකින් ඉන්නේ. ඉතින් මේ කටේ මේ අර්බුදය සමතේ කිරීම සඳහා වූ පොදු වැඩපිළිවෙල තමයි මේ සකස් කරමින් යන්නේ. සභාවෙන් ජනතාවට කෑම ලැබෙනවද මන්දකෝෂණේ අඩු වෙනවද මොනවද ලැබෙන්නේ අපි අහන්නේ? නෑ මිනිස්සුගේ ප්‍රශ්න ටිකට විසඳුම් තමයි ගැඹුරින් සාකච්ඡා කරන්නේ. ජාතික සභාව සාර්ථක වෙයිද ඇත්තටම? සාර්ථක වෙනවා අනිවාර්යයෙන්. හැම දෙයක්ම ඉතින් බෑ අසාර්ථකයි කරන්න බෑ වැඩක් නෑ. විවේචනය දුර්වලකම හරි මේ එකතු කරන රටට යම කලුතින් එකතු කරන් ඩොලර ටිකක් උපයන්න රටේ නිෂ්පාදනය වැඩි කරන්න කර්මාන්ත වැඩි කරන්න එවැනි සාකච්ඡාවක් ඕනේ. බෑ නෑ වැඩක් නෑ එපා කියලා මේවම මේ අපි මේ තවමත් ඉන්නේ බටහිර ඖෂධ හිඟය කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමෙන් ප්‍රතිකාරම තියෙද්දි මේ ඒකාබද්ධ වෙන්න ඕන ලෝකේ රටවල් වල පණිවිඩයක් දෙනවා ලබන තුන්වෙනිදාට ලංකාව පුරා අපි පාසල් දහසක ඔසුකඳ ලබා දීමේ ව්‍යාපාරයේ ජාතික මට්ටමින් ආරම්භ කරනවා ප්‍රජා වෛද්‍ය සේවයේ නිලධාරීන් 2000ක සහභාගීත්වයෙන් සියලු පාසල් වල ඔසුකඳ දීමේ වැඩසටහන එළඹෙන තුන්වෙනිදා සිට රට පුරාම ආරම්භ වෙනවා විශේෂ වැඩසටහන. ඔබතුමාගේ මේ කංශ නීතිගත කිරීමේ යෝජනාව කවද්ද එන්නේ පාර්ලිමේන්තුවට? දැන් ඒක පෙලක් අය කතා කරලා මේක එපා කරලා තියෙන්නේ. මේ නීති හදලම කියන්න. කොහොම නීති හද? නෑ නීති හදලා කියන්න. ශ්‍රීලංකාවේ මහත්මියත් එතුමෙත් එක්කද යන්නේ ගමන කංශ වැඩි? නෑ ලොකු ආයෝගයක් වෙනවා මේක. නෑ මේ අපේක සම්බන්ධයක් නෑ සංචාරක ව්‍යාපාරයත් එක්ක. අපි කරන්නේ ආයුර්වේදෙත් එක්ක. අපි මේ කතා කරන්නේ මිනිස්සු පිනවන්න වින්දනය කරන්න සතුට ගෙනත් දෙන කතන්දරයක් නෙමෙයි. අපි උත්සාහ කරන්නේ ඖෂධයක් වශයෙන් ආයුර්වේද නිෂ්පාදන කොහොමද අපනයනය කරන්න කියන කාරණේ. ඒ නිසා වෙනසක් තියෙනවා. හරි.